අපි දැන් කතා කරන්න යන ගීතයට පදනම් වෙන්නේ තමාගේ සිතෙහි තිබුණු බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට නොහැකි වුණු, තමාගේ සිතෙහි තිබුණු ආදරය තමන් හට නොලැබුණු, එකිනෙකට වෙනස් පවුල් දෙකක ජීවත් වන ස්ත්‍රියක් සහ පුරුෂයෙකුගේ සිත්වල එකිනෙකා කෙරෙහි ඇතිවන හැඟුම් සමුදායක්. ඒ කියන්නේ මේ ගීතයේ එක පැත්තක ඉන්නවා පුරුෂයෙක්, අනෙක් පැත්තේ ඉන්නවා තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නොහැකි වෙලා ලතවීමින් සිටින කාන්තාවක්. වෙනත් විදිහකින් කිව්වොත් මේක යුග ගීතයක්. තේරෙන භාෂාවෙන් කිව්වොත් මේක ඩුවට් එකක්. බොහෝ විට ඔබ මේ ගීතය අහලා තිබෙනවා වෙන්නට පුළුවන්. සමහර විට අහලා නැති වෙන්නටත් පුළුවන්. අනිවාර්යෙන් මම දන්නවා බොහෝ දෙනා මේ ගීතය අහලා ඇති. ඒ වචන ටික මෙන්න මෙහිමයි එන්නේ. අපි ඒ වචන ටිකත් එක්කම මේ සම්බන්ධ විග්‍රහයක් කතා කරගෙන ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ ගීතය රචනා කරලා තියෙන්නේ රවි සිරිවර්ධනයන් විසින්. ගායනා කරන්නේ දයන් විතාරණ සහ නෙළු අධිකාරී තමයි ගීතය ගායනා කරන්නේ. ඉතින් මම කලින් කිව්වනේ මේ ගීතයේ එක් පැත්තක ඉන්නවා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නොහැකි වෙච්චි පුරුෂයෙක්, අනෙක් පැත්තෙන් ඉන්නවා ඒ වගේම ඒ ලක්ෂණ ටිකම අන්තර්ගත කාන්තාවක්. මේ පුරුෂයා කියනවා, ඔසත් කාලයේ මනරම් ඔබ මලක් වෙනවා නම් මගේ උයනේ නිකැලැල් පීදිලා එනු හැමකල්. වසන්ත කාලයේ සුන්දරයි, මගේ උයනේ ඔබ මලක් වෙලා පීදිලා ඉන්නවනම් මගේ ජීවිතයට වසන්තය උදා වෙනවා කියන දේ මේ පුරුෂයා කියනවා. මේ කාන්තාව කියනවා, මම දුරින් සුපි පෙන්නම් ඔබට ලං වෙනු තහනම් අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම්. ඒ කියන්නේ මේ කාන්තාව විවාහ වෙලා සිටින කාන්තාවක්. වෙනත් උයනක මේ ආරාධනා කරන පුරුෂයාගේ උයනේ නෙමෙයි, වෙනත් උයනක පීදිලා ඉන්නේ. හැබැයි ඒ පීදිලා සිටින උයන, ඒ පීදිලා තිබෙන උයන දුක් සහිත උයනක්. ඒ කියන්නේ මේ කාන්තාවගේ පෞල් ජීවිතය ටිකක් දුක් සහිත එකක් කියන කාරණාව තමයි මේ වචන ටිකෙන් අපිට පැහැදිලි වෙන්නේ. පුරුෂයා කියනවා, නෙලනු බැරි මල් ඇයි මේ සොඳුරු, හිතක නැති මල් ඇයි මට නුදුරු, පැතූ මලේ රුසිරු මන්ද මට පස මිතුරු. මේ සුන්දර මල් ඇයි මට නෙලන්න බැරි, හිතක නැති මල් තමයි මට ලං වෙලා තියෙන්නේ, මගේ නුදුරින් පිපිලා ඉන්නේ හිතක නැති මලක්, පැතූ මලේ රුසිරු මන්ද මට පස මිතුරු. මිතුරු කියන පදයට විරුද්ධ පදයක් පස මිතුරු කියලා කියන්නේ. පැතූ මලේ රුසිරු මන්ද මට පස මිතුරු, මට ඇයි පැතූ මලේ සුන්දරත්වය ලබා ගන්න බැරි වුණේ. කාන්තාව කියනවා, මලක් වී පැතූ බඹරෙකු නොලැබු, පිපෙන්නට විය දෑතක නුහුරු, ආදරේ සොඳුරු මට නොවෙද පස මිතුරු. මේ සුන්දර ආදරය මටත් පස මිතුරු වෙලා තියෙනවා කියන කාරණාව ඇය පැහැදිලි කරනවා. මේ මලක් වී පැතු බඹරෙකු නොලැබු, අපි දන්නවා බඹරා මලෙන් රොන් ගන්නේ මලට හානියක් නොකරනේ. එතකොට නුහුරු දෑතක පිපුණට පස්සේ, නුහුරු තැනක පිපුණට පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණාව ගැන මම ඔබට අමුතුවෙන් මතක් කරන්න ඕනි නැහැ. පුරුෂයා කියනවා, නෙළු මලක් වුව මල්ලව කවුරු, දුරින් හිඳ මම නරඹමි රුසිරු, නොවෙන් මට නපුරු කඳුල මගේ ළඟ මිතුරු. ඔබ අහල ඇති සමහර විට ගීතයක් තියෙනවා, ඒ ගීතය ගායනා කරන්නේ නිමල් ගුණසේකර. ආවාට තිබුණත් නිසසල සඳ මත යහරි ප්‍රියංකරයි, මා කාට නැතුවත් ඔබට පිදූපෙම පණමින් අහිංසකයි, මංගල පෝරුව මතට එදා ඔබ දෙපා තැබුවේ මුල් සුබ මොහොතේ, සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක අනුකම්පාවකි මසිත වෙලාගත්තේ යන ඔබ, මං හිතන්නේ ඔබ අහලා ඇති ගීතය. මේ ගීතයේ ඒ අදහසම වෙන ආකාරයකින් ඉදිරිපත් කරන්නේ
නෙළු මලක් වූ මල්ලව කවුරු මේ මල වෙන වෙන කවුරුත් නෙළුවට ගැටලුවක් නැහැ. දුරින් ඉඳ මම නරඹ මිරු සිරු මම දුරින් ඉඳ මේකේ සුන්දරත්වය නරඹන්නන් නොවෙන් මට නපුරු කඳුල මගේ ළඟ මිතුරු මට නපුරු වෙන්න එපා මොකද මගේ ළඟ කඳුල ඉතුරු වෙලා තියෙන්නේ. කාන්තාව කියනවා හිත පුරා ඇවිදින ඔබේ පිළිරු අහිමි දුක වලකමි කොයි අයරු දුරින් හිඳ නුදුරු නිවනු මැනගිනි පුපුරු හිත පුරා ඇවිදින ඔබේ පිළිරු අහිමි දුක වලකමි කොයි අයරු ඔබට මාව අහිමි වීමේ දුක මම කොහොමද වලකන්නේ මට ඔබව අහිමි වීමේ දුක කොහොමද වලක්වා ගන්නේ දුරින් හිඳ නුදුරු නිවනු මැනගිනි පුපුරු වැඩි ඈතට යන්න එපා ළඟින් ඉඳන් මගේ ගින්දර නිවන්න. ඒ කියන්නේ මේ පුරුෂයා සහ මේ ස්ත්‍රියගේ සිත තුළ සිත්වල එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය වශයෙන් අත්‍යුත්කෘෂ්ට බැඳීමක් පවතිනවා. ඒ බැඳීම එක්වීමක් කරා ගෙන යන්නට නොහැකි වීමේ යම්කිසි බාධාවක් තිබෙනවා. ඒ බාධාව තමයි මේ ගීතය හරහා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් කලින් කිව්ව වගේ ගීතය රචනා කරලා තියෙන්නේ රවි සිරිවර්ධන, ගායනා කරන්නේ දයන් විතරණ සහ නෙළු අධිකාරී විසින්. අපි එහෙනම් ගීතයට සවන් දෙමු. තවත් මොකද කතා කරන්නේ නේද? වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවා නම් මගේ උයනේ නිකැලල් පිඳිලා එනු හැම කල්.